බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් ඔබ වෙත සනිවේදනය කරන මාගදී පාලිපන්තිය ආරම්භ කරන්නයි දැන් අපි හැමෝම සූදානම් වෙන්නේ. ඉතින් මේ පාලිපන්තිය සඳහා සාහභාගිවී සිටින මේ පොඩි හාමුදුරුවන්ට එවගේම බෞද්ධයා රූපවාහිනිය මගින් ගුවන්වි දුලිය මගින් පාලි පන්තිය සඳහාසාභාගිවෙන ඔබ හැමදිනාටම පල්මුුවෙන්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා එහමනං අපි ගිය පන්තිවාරයේදී කතා කරලා අවසන් කරපු තැනෙන් අද අපේ පාඩම පටන්ගන්නයි හදන්නේ. එතකොට මේ පොඩි හාමුදුරුවරුන්ට මතක ඇති ගිය සති අපි මොනෝද ඉගෙන ගත්තේ කියලන්නේ නිකම් බැලූත්තේම මේ වගේම අපි කිය සතියේ අක්ෂරු හෝඩිය ගැන නිගනගත්තේ නේද. මොනෝදපී ගෙනගත්තේකුරු කියීයක් තියනො කෙලි ගෙන ගත්තද ඔක්කොම අකුරු හතලිස් එකයි. ඒ හතලිස් එකෙන් ස්වරකීයද ස්වර අටයි. ව්‍යන්ජන චිස්තුනයි. එතකොට ස්වර අකුරු අට ස්ොර කියල හඳුන්වන්න හේතුවෝොමොකක්ද තනිව උච්චාරණය කරන්න පුළුවන් නිසා. ඊළඟට ව්‍යංජන කියල කියන්නේ ඇයි තනියම උච්චාරණය කරන්න බැහැ එහෙනම් මොකද කරන්න ඕන. ස්වරයක උපකාරයක් ස්වරයක ආධාරයක් ඇතුව තමයි උච්චාරණය කරන්න ඕන. ඊට පස්ස අපි ඉගෙනගත්තා ස්වර අකුරු අටේ කොටස් දෙකා. මොකද කොටස් දෙක කෙටි ස්වර සහ ර්ගස් කෙටිසොර කියලකිවවයි උච්චාරණය කරන්න යන්නේ පොඩි වෙලාවයි දීර්ගස්වර කියන්නේ ඇයි උච්චාරණය කරන්න ටිකවෙලා ටිකවෙලාවක් කියන්නේ අයන්න උච්චාරණය කරනවට වඩා වෙලාවක් ආයන්න උච්චාරණය කරන්න යනවා නේද එනිසා තමයි කෙටිස්වර දීර්ගස්වර කියලා කියන්නේ දකට අපි ලස්සන පාලි වචන දයකුත් ඉගනගත්තා. කෙටිස්වරවලට අපි පාලිභාෂාවෙන් කියනවා රස්ස මොකදද රස්ස කියල අපි කියනවා. දීර්ගස්ොරවලට අපි පාලිභාෂාවෙන් කොහොමද කියන්නේ. දීග දීග කියලා අපි කියන්නේ. හරි. දැන් එතකොට කෙටිස්වර තුනක් තියනවා. මොනෝදී අයන්න යන්න උයන්න. ඟට දීර්ග සොරකීයක් තියනවද පහයි. ඒමොනෝද ආයන්න ඊයන්නඌ ඒ ඕ ඒ ඕ සොර දෙක ගැන මම කියල දෙනවා කියලා කිව්වන නේද. සමහරලාවට පාලි පෞු්ගේ කාල ඉගැ ගත්තු හින්ද ඒ ගැන දන්නවත් ඇති. එතකොට දැන් ගිය සතිය මම කිව්වා ඒ ඕ අකරු දෙක ගැන මොකක්ද මේ ඒ ඕු අකුරු දෙක ගැන තියෙන මේ විස්තරය කියලා මං පැහැදිලි කරළ දෙනවා කියලා හරි ඒ හරිම ලේසි ඒ එච්චර අමාරු විස්තරයක් නෙමේ එතන තියෙන්නේ මෙහෙමයි ඒ අකුරුුවයි ඕ අකුරයි සාමාන්‍යිං කෙටිය අකුරු දෙකක් ද දීර්ගකුරු දෙකක්ද සාමාන්‍ය අපි කියන්නේ දීර්ගාකුරු ඒක වෙනස් වෙන්න අපි මූලික වශයෙන්ම කවුරු රි ඇව්වොත් ඒ ඕ අකුරු දෙක කෙටිද දීර්ගද කිය අපි දෙන්නවන උත්තරේ ම කක්ද යිනතුව කෙලිම් අපි කියන්නන් ඕෝන දීර්ගකුරු. හැබැයි හොඳට මතක තියාගන්න ඒවා කෙටි අකුරු බවට පත්වෙන වෙලාවක් තියනවා. හරිද. දැන් ඔයාල දැකල ඇති පොඩිහාමුදුරුවරු පිරිත් පොතේ හරිද අපි ගමු මහාමංගල සූත්‍රෙ මාමංගල සූත්‍රයේ මුලින්ම තියන කොහොමද ඒවන් මේ සුතන් එහෙම තියනෙ නේද. මේ විදියට අපි බැලුවොත් එහෙම මෙහෙමන පටන් ගන්නේ. දැන් බලන්න මේ කෙනෙක්ට හිතෙන පුළන් මට වැරදුනාද කියලන වැරදුනාදමේ. වැරදිලා නෙවේ මේ ලියන ක්‍රමය දැන් පාලිභාෂාව ගැන මොකුත්ම නොදන්න කෙනෙක් මේ කියන්න ගියොත් කොමද කියන්නේ. එවන් ඇත්තරම් ලීරතිය ෙත් එහෙමනි සිංහල ක්‍රමයට අනුව බැලුවොත් එහෙමයි. මං ගිය සතිය කිව්වා පාලි භාෂාවය අකුරු දීර්ග මේ හල් කරන්න හරිද. ඒඋනාට අපි මේක කියන්නේ එවන් කියලා නෙමේ කොහොමද කියන්නේ. දන්නන්නේ අපි නිතර කියනේ මහමංගල් සූත්‍ර අපි කොමද කියන්නේ ඒවං. එතකොට සමහර වෙලාවට මේක ඒ කියලා අදි නෑ මම උදාහරණයක් තව එකක් ලියන්නම් මෙන මේ උදාහරණය මේ මොකදද එත් හද අපි මේ අකුරු දෙක කඩලලියමු මෙහෙම එයන්න දැහරන මකද මේ තියෙන්නේ ඇයි එතන දීර්ග කරන්න නැත්තේ ඔන්න හරි ලේසි යොතන හොයාගන්න එතන දීර්ගකරන්න නැති හේතුව තමයි ඒ අකුරට පස්සේ හල්ලකුරක් තිබ්බොත් එමනත්තම් මේ විදියට බැඳ අකුරක් තිබුණොත් මේ බැඳ අකුරණනෙමං කඩලේවේ හරිද එතකොට මේ වගේ බැඳියකුරක් හෝ එම නැත්තම් මේ මතක තියාගන්න හල් අකුරක් තිබුණොත් ඒ අකුරට පස්සේ ඒ අකුර දීර්ගව උච්චාරණය කරන්නේ. දැම් මෙතන බලන්න මෙතන ඒ අකුරට පස්සේ බැඳිය අකුරක් හෝ හල්ලකුරක් තියෙනවද. මොකද තියෙනකුර වයන්න ඒක හල්ලකුරක් වෙන නං අල්වයන්න වන්න ඕන. අල්වයන්න නෙවෙන මෙතන තියෙන්නේ මෙතන තියන බැඳිය අකුරක්වත් හල්ලකුරක්වත් නෙමේ. එතකොට එහෙම බැඳ අකුරක්වත් හල් අකුරක්වත් නෙමෙයි නිසා මේක කෙටිද දීර්ගද දීර්ගයි ඒවං ැ මෙතන බලන්න බැඳී අකුරක් එමත හල් අකුරක් තියනවා ඒහින්ද මේක ඒත්හ කියල කියන්නේ මේ අපි කොහොමද කියන්නේ එත් පැහැදිලි නේද දැන් අපි තව උදාහරණයක් මතක් කරගම්මු ඔය පිරිස් සූත්‍රවල තියෙනවා ඒ අදවෝච හරිද මොකක්ද ඒ තදවෝච මෙහෙම කිව්ව කියන එකනෙ එතකොට ඒ අදවෝච කියන තැනත් ඒ අකුරින් පස්සේ තියෙනකුර මොකක්ද ඒ අදෝච ඒ අකුරින් පස්සේ තයන්න තියෙන්නේ ඒ හල්ලකුරක්ද හල්ලකුරක් නෙමේ හල්ලකුරක් නෙමෙයි නිසා බැඳියකුරක් නෙමෙයි නිසාඒත් අද වෝච කියල කියන්නේ ඒ අද පෝචච පැහැදිලිද තවතියන්නේ ඒව මකාසි ඒ වයන්න බැඳ අකුරක්වත් හල්ලකුරක්වත් නෙමේ එනිසා ඒව මකාසි දැම් මේ ග්‍රීතිය ඒ අකුරට විතරක් නෙමයි අනිත් අකරු මකක්ද ඕ අකුර ඕ අකුරටත් ඒක එහෙමම තමයි අපි බලමු දැන් අපි උදාහරණයක් හැටියට ගම්මු මේක දැන් ලියනවා මොකද මේ තියෙන්නේ මේක කියන්න බලන්න ඕභාසේති මේක දීර්ගව කියන්නේ ඕබාසේති හැරිද එතකොට මේක අපි මන් තව එකක් ලියන්න මේ කොහොමද කියන්නේ මේකත් කියවන්න බල ඕකමති කියන්නේ මේක ඔක්කමති මේක ඕාසේති මේක ඔක්කමති ඇයි එහෙම වෙන්න කියලා මේ පොඩි හාමුදුරුවට තේරෙන බලන් හොඳට මේක දීර්ගව කියන්නේ ඕභාසේති කියලා කියන්නේ ඒකට පස්සේ බැඳිය අකුරක් හල්ලකරක් නැති නිසා ඇයි මෙතන කෙටි කරන්නේ මේ තියන හල් අකුර ඔන්න ඔයාකුර නිසා දැන් තේරුුණාද පැහැදිලි නේද ප්‍රශ්නයක් එහ මුකුත් නෑනේ නේද හරි එහනම් ඔන්න ඒ අකුරු දෙක ගැනත් අපි ඉගනගත්තා මොකත් අකුරු දෙක ඒ ඕ එන දැම්මට කෙටියෙන් කියන්න මේ මං අහන එකට ඒ අකුරයි ඕ අකුරයි සාමාන්‍යෙන් අපි පිළිගන්නේ කෙටිය අකුරු දෙකක් කියලද දීර්ගකුරු දෙකක් කියලද. දීර්ගකුරු දෙකක්. හැබැයි සමහර වෙලාවට මොකද වෙන්නේ. කෙටිය අකුරු විදිටත් උච්චාරණය වෙනවා. හරිද එතකොට කෙටියකුරු විදිට උච්චාරණය වෙන්නේ මොනවෙලාවට ද කෙටිය අකුරු විදියට උච්චාරණය වෙන්නේ. ඒ අකුරට හෝ ඕ අකුරට පිටි පස්සෙන් මොකක්ති බොද්ධ බැඳී අකුරක් එමන ඇතා හල් අකුරක් තිබුණොත් අන්න කෙටිියකුරු. හරිද අපි ගත්ති උදාහරණ මොනෝද එකක් ගත් අපි එත්ත එයන්න පසිතන හල්ලකුරක්. එහිද එත්ත. ඇබැයි ඒ අදවෝච ඒවන් එතන එයන්නට පස්සිතීන හල්ලකුරක් නෙමෙයි එ නිසා ඒවා. කරට ගත්ත උදාහරණය මතකද ඕභාසේති ඔබාසේති යන කද බබලයි ඕභාසේති එතන දීර්ගයි ඒතුව ඕකුරට පිටිපස්සෙන් තියෙන්නේ හල්ලකුරක් නෙමේ හැබයි හල්ලකුරත් තිබුණොත් කෙටිවෙනෝ. උදාහරණය මොකදද ඔක්කමති හරිද හරි. එතකොට ඔන්න දැන් අපි ස්වර පිළිබඳවතියන දධානම කරුණුටික අප ඉගෙනගත්තා. තවිතින් යම් යම් දේවල් තියෙන ඉතින් දැනට පොලිහාමුදුරුවුන්ගේ මේ වයස් මට්ටමත් එක්ක ඉන්න පන්ති මට්ටම් එක්ක මේ කරුටික හොඳටුවොම් ප්‍රමාණවා. හරිද ඊළඟට අද අපි ඉතුරු වෙලාවං වයන්ජන ගැනට ටික වෙලාවක් කතා කරමු ඉට පස්ස අපි යම් තැනකින් නවත්තලා ඟ ටි ංඟක පන්තිවාරදි කතා කරනවා මොනෝද ව්‍යන්ජන ව්‍යන්ජන කියල කිවේ අපි ගිය සතිී ගැනගත්යි ව්‍යන්ජන කියල කියන්නේ තනිව උච්චාරණය කරන්න බැරි නිසා මොකක් අරගෙනද මොකක උපකාරය ඇතිවද උච්චාරණය කරන්නේ ස්වරයක උපකාරයක් ඇතිව එහමනන් දැන් ගිය සතියත් මම කියල දුන්නා හරිම විදිරගත්තොත් මේ මේකද වයංජනයේ නැත්ත හරිියක මොකක්ද. අල්කයන්න ලිව් මතකයිනෙ නේද. එතොට අල්කයන්න තුළට මොකක් කර දර තියන්නේ. අයන්නක් දාලා තියෙන්නේ. හරිද දැන් අර ස්වරවල අපි ඉගනගත්තනේ කෙටි අකුරු කියලා තියෙනවා වෙන දීර්ගකුරු කියල වෙනම තියෙනවා නේද. මේ ව්‍යංජනවලත් එහෙම තියෙනවා ප්‍රබේද. ්‍රබේද කියන්නේ මොකක්ද එක එක කොටස් තියනවා. හරිද මං අද මේ ලේසිම කොටසක් කියල දෙන්නා. මුලිමතියෙන අකුර මොකක්ද මුලිමතියෙන අකුර කයන්න. කයන්නේ ඉඳලා මම කියන්න මට පෙන්නන්න පුළුවන්ද බන්න විසි පස්වෙන අකුර පෙන්න්නන්න පුළුවන්ද. මොකද විසි පස්සෙනයකුර මයන්න. ඇයි එහෙම අපිට ගණන් කරන ලේසි. මේ මම ලියල තියෙන්නේ ලියල තියෙන විතරක් නෙවෙේ පොත්පත් ඕන මේක තියෙන්නේෙත් මේ විදියට අකුරු පහගානෙ තියෙන්නේ. කියගානෙද අකුරු පහයි. එතකොට අකුරු පහගානේ එක දෙක තුන හතර පහ. පයන්නෙන් පටන් ගන්න අකුර දක්වා මේ පැත්තටත් පහක් තියෙනවා. අර පැත්තරටත් පහක් තියෙන මතක තියාගන්න ලේසි. හරිද එතකොට කයන්නේ ඉඳල මයන්න දක්වා අකුරුගීයක් තියෙනවද අකුරු විසි පහයි ඒ අකුරු විසි පහට අපි නමක් කියනවා අහල මොකද කියන නම ඒ අකුරු විසි පහට කියනවා වර්ගාක්ෂර මොකද කියන්නේ වර්ගාක්ෂර වර්ගාක්ෂර කියල කියන්න හේතුව තමයි ලි භාෂාවේ වර්ග පහක්තියනවා හරිද ඒ වර්ග පහින් දෙකක් මං කියන්න ඉතුරු තුන්න ඔයාලට කියන්න ලේසි. පලවෙනි වර්ගය තමයි කවර්ගය දෙවැනිවර්ගය චවර්ගය තුංගෙන ටවර්ගය හතරවිනිියක තවර්ගය පස්වෙනියක පවර්ගය දැකනේ මේ පැත්තර මෙතනින් පටන් අරන් අරහිට තියෙන අකුරු පහට කියනවා කවර්ගය ඇයි කවර්ගය කියන්නේ මුලින් තියෙන්නේ කනිසා දෙවිනි එක චවර්ගය මුලින්තියෙන ච නිසා. හරිද ඊට පස්සේ තුංගෙනට ටවර්ගය ඉළඟට තවර්ගය පවර්ගය තැන් ඉස්සර කාලේ අපි ඔව මතක තියාගන්න ක්‍රමයක් තිබුණා කච්චට ත් එහම මතක තියාගත්තර කමක් නේ චචට තප ඒකන්නේ දැම මෙිහිට තිය අකුරුටිගෙන මන් පල්ලෙ හට කිවේ. එතවරදැන් කවර්ගය චවර්ය ටවර්ගය කියලා මතක තියාගන්න අමාරු නං අර්විදිර මතක තියාගත්තැගල කිසිීම ගැටලුවක් නෑ. එතකොට කවර්ගයට අයිති අකුරු. මොනෝද ඉක්මට කිවුම් බලන්න කහ ගහ චවර්ගය ච් ජජහඥ ටවර්ගය ටටහ ඩඩහන අවර්ගය තත්හ දද්හන පවර්ගය පප්හ බාබ්හම. අර අකුරු වටක් වෙනම ලියල තියෙනවනේ. ඒ අකුරුුවට මම්මී දැන්කතා කරන ප්‍රබේදයට කොටසට අයිති නෑ. හරිද. ඒක වෙනම කොටසක් හින්ද තමයි ඒක මම වෙනම පාටකින් ලියල තියෙන. හරිද එතකොට මේ කලු පාටින් ලියල තියෙන අකුරු විසි පහට අපි කියන්නේ මොනාකුරු කියලද. වර්ගාක්ෂර ඔක්කොම කීයක් තියෙනවද විසි පහක් තියෙනවා. ඔය වර්ගාක්ෂර විසි පහේ අපි තව මේ ප්‍රබේද දෙකක් පොඩක් කෙටියෙන් අදට ගෙනගම්. මම ඊළඟ පන්තිවාර්දියක තා ස්තර කළ දෙන්නම්. ඔතන තියෙනවා සෑම වර්ගයකම මුල්ලකුරු පහ. මොකද මුල්ලකරු පහ කා. තා මුල්ලුහ ඒ අකුරු පහට අපි කියනවා වර්ගමූල තවනාද වර්ගමූල ඇයි වර්ග මූල කියන්නේ වර්ග හැම වර්ගයකම මුල්ලකර මූල කියන්නේ මුල්ලකර. එතවට කයන්න කවර්ග මුල්ලකුර චයන්න චවර්ගේ මුල්ලකර අයන්න ටවර්ග මුල් අකුරනේ ඒ වගේ අර මුලින් තියන අකුරු පහ අපි කියනවා කොමද කියන්නේ වර්ගමූල අක්ෂර මතකයිනේ වර්ගවල මුලින් තියෙන හින්දා දැම් පුළුවන්නන් කියන්න බලන්න මේ ප්‍රබේදයට අයිති වෙන අකුරු මේ වර්ගමූලනේ වර්ගාන්ත පෙන්නන්න බලන්න ඇයි වර්ගාන්ත කියන්නේ ල ැලූත්ෙමඒයි ර්ගන්ත කියන්නේ වර්ග අන්ත එකන වර්ගවල අන්තිමාකුර කෙලවරාකුර එතර වර්ගවල මේ අන්තිමීටමතිය නාකුරු පහම කක්ද නා ඥන නාම එක දිකට කියන්න බලන්න නාඥනනාම මට ආයමත් කියන්න බලන්න වර්ග මූලාක්ෂර ටික කාචචට තා ඊට පස්සේ වර්ගාන්ත නා ඥන නාම දැම් මේ අකුරු ලියනකොට අ එක වගේම කියන අකුරු දෙකක් තියෙනවාඕනේ නයන්න අපි උච්චාරණය කරන්නේ දෙකම එක වගේ ඇැබැයි ඒ ඒ තැංගලට ලියනකොට සමහර වෙලාවට ඕනේ අර උඩ තියනකුර සමහල්ලාට එන්නනෝ නරද ඊළඟට යටින් තියනෙන කකුර හෙම වෙනස්කම් තියෙනවා. එයිද හෝඩිය එහෙම ලියද්දි අපි පොත්වල ඔය අකුරු දෙක මාරුවවෙන්නත් පෑ හරිද. හරි එතකොට දැන් ඔන්න මතකයි වර්ග මූල මතකයි වර්ගාන්ත මතකයි දැන් අදාපිය තකොට ඉගනත්තේ මොනෝද ඒ ඕ අකුරු දෙක ගැන ගැගත්තා මතකයින නේද මල් ලබන සතියත් අහනවා එතකොට මේ පුොඩි හාමුදුරු උත්තර දෙන්න් ඕන ඊළඟට අපි ඒ වූ අකරු දෙක ගැනීඉගැෙනගත්තා. ඊළඟට මොනෝදිීගෙන ගත්තේර් වර්ගාක්ෂර විසි පහක් තියෙනවා මොනාකුර ඉඳල මොනාකුර වෙනකන්ද කයන්න ඉඳලා මයන්න දක්වා. එතවට වර්ගකීයක් තියෙනවද පහයි. මොනෝද කවර්ගය චවර්ගය ටවර්ගය තවර්ගය පවර්ගය. ඊළඟට වර්ග මූල කියන්නේ මොනෝද කාචතා. එළඟට වර්ගාන්ත කියන්නේ. නා ඥනනාම පැදිලි නේද. හරි. එන අපි අද දවසට පන්තිවාර්ය මෙතනින් නිමාවට පත් කරනවා. ඉති මේටික හොඳට මේ පොඩි හාමුදුරුව තවචුට්ටක් තනි තනියෙන්. හොඳට මේ තව කියවල මේටික හොඳට පාඩංකරගන්න මොකොද පාලීගෙන ගන්න. දේවල් අපිට අවශ්‍යමයි ඉස්සරහට තියන දේවල් ඉගනගන්න එනිසා අපි ලබන පන්තිවාරයේද මෙතැන් සිට ඉදිරියට තියන ප්‍රබේද ගැන කතා කරමු මේ වෙලාවේ පන්තියට සහභාගි වෙච්චාපේ කුඩ සාමින් වහන්සේලාට එ වගේම බෞද්ධ්‍යා රූපවාහිනිය ගුවන් විදුලිය මගින් මේ පන්තිය හා සම්බන්ධ වෙන පින්වත් ඔබට හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. එ වගේම අපත්වී වදාළ පූජපාද ධරනාාගම කුසල්දම්ම නායක මහිමපාණන් වහන්සේත් මේ වෙලා විශේෂයෙන්ම සීපත් කරමින් පුුණ්්‍යාණුමෝදනා සිද්ධ කරනවා. එ වගේම මේ සෑම කටි උත්තකට මනුශාසකත්වය ලබා දෙන පූජපාද බොරලැන්දී වජරඥාන සාමින්ද්‍රියන් වහන්සේත්. ගේ කාර්යාල මණ්ඩලේ සීලු දෙනාමත් මේ වෙලා විසිහි පත් කරනෝ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ මාගදී අන්තිය අදට නිමාවට පත් කරන්නෝ. මාගදී පාලිෝපේ තක්සලා.